දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය වැඩිවීමක් තමයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර දකුණු වෙළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතීරවල උදේ කාලයේ තනින් තන වැස්සක් තැන නිර්මාණය වෙනවා. මේ වැසි ප්‍රබල ලෙස ඇති වෙන අවස්ථා තියෙන්න පුළුවන් පළාත් හැටියට ගත හැකි. උතුරු මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර, සබරගමු වගේ පළාත්වල විශේෂයෙන්ම මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. මේ වැඩි වෙන වර්ෂාපතනයේ ඉදිරි දින කීපය තුළ මේ ආකාරයට අඩු වැඩි වෙමින් තියෙනවා කියන එක අපි ජනතාවට මතක් කරනවා. මේ වර්ෂාවත් එක්ක වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වර්ෂාවට ගමන් කරන හින්දා වැහි වලාකුළු හැදෙන හින්දා වායුගෝලයේ තුල හිස් භාවයක් ඇති වෙනකොට විශේෂයෙන්ම මේ උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි අපිට ජනතාවට මතක් කරන්න තියෙන්නේ. මේ අතර උතුරු සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලයේ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එසේම වයඹ පළාත සහ ගම්පහ, හම්බන්තොට, මොනරාගල, අම්පාර, මාතලේ යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවද එම නිවේදනයේ සඳහන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.